COVID-19 වසංගත තත්වයෙන් බැටකන ජනතාවට කොරේ පිටට මරේ කිව්වා වගේ ආණ්ඩුව තෙල්මිල වැඩි කරලා බරපතල බඩේ පහරක් කෙල්ල කරලා තියෙනවා. මේක ඉතාම බරපතල වැරද්දක් ආණ්ඩුව දේශපාලනිකව කරපු. COVID-19 නිසා මේ වසංගතයේ හින්දා අද ජනතාව 50ක් 60ක් 75ක් 100ක් දවසකට මිය යනවා. ඒ වගේම දවසකට 3000ක් 3500ක් 2500කට කොවිඩ් හැදෙනවා. ආණ්ඩුව PCR ගන්න අඩුවෙන් නිසා තමයි අපට 3000ක් 3500ක් ලෙඩ වාර්තා වෙන්නේ. PCR ගන්න ප්‍රමාණය 50000ක් ලක්ෂයක් කරොත් අනිවාර්යයෙන්ම දවසකට රෝගීන් 7-8000ක් ලංකාවේ මුණ ගැහෙනවාමයි. එතකොට රජය ගන්න ක්‍රියාමාර්ග තුල කොවිඩ් ලෙඩ එළියට එන්නේ නැහැ. ජනතාව මිය යනවා. කන්න බොන්න විදියක් නැහැ. අද ඉතාම අන්ත අසරණ භාවයට පත්වලා තියෙනවා COVID-19 නිසා මේ රටේ ජනතාව. අද කොළඹ නගරේ විතරක් ඉන්නවා දෛනික වැටුප් ලබන ලක්ෂ 6ක් වගේ ප්‍රමාණයක්. මේ ලොක්ඩවුන් එක ඇතුලේ සංචරණ සීමා පැනවීම කියන කාරණේ ඇතුලේ ඒ අයට දෛනිකව ආදායම අහිමි වෙලා තියෙනවා. කන්න විදියක් නැහැ. තමන්ගේ දරුවට කෑම වේලක් දෙන විදියක් නැහැ. රටේ ජනතාව හිඟන තත්ත්වයට පත්වලා තියෙනවා. එවැනි තත්ත්වයකට පත්වෙච්ච රටක් ඇතුලේ එවැනි තත්ත්වයකට පත්වෙච්ච ජනතාවකට මේ වගේ ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් වැඩි කරලා වැරද්දක් කරන්න ආණ්ඩුවකට පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි හමුවේ තියෙනවා. සාමාන්‍ය ආණ්ඩුවකට ජනතාව ගැන කල්පනා කරන ආණ්ඩුවකට එහෙම කරන්න බෑ. අද ආණ්ඩුව තෙල් මිල වැඩි කරා. තිබුණේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 137යි. දැන් මේක 157 දක්වා වැඩි කරලා තියෙනවා. මේක සාමාන්‍යද නෑ. ගම්මන් පිළ ඇමතිවරයා ඇවිල්ලා කියනවා දිගින් දිගටම තෙල් වලින් පාඩු ලැබුවා. ඒ පාඩුව පියව ගන්න අපි මේ කටයුතු කරේ කියලා. ඔහු කියන විදිහට රුපියල් බිලියන 331ක් අලාභයි. ඒ අලාභේ පියව ගන්නලු මේක කරේ කියලා. මේක පට්ටපල් බොරුවක්. අද තෙල් මිල යම් ප්‍රමාණයට ඉහළ ගිහිල්ලා තියෙනවා. බැරලයක් ඇමරිකන් ඩොලර් 70.82ක් 70-71 වගේ ප්‍රමාණයකට යන්නේ. නමුත් හරිම පැහැදිලි සංඛ්‍යාලේඛන දිහා බැලුවම ලංකාවට බොර තෙල් පෙට්‍රල් ලීටරයක මිල වෙන්නේ බොර තෙල් ලංකාවට ගෙන යාම පස්සේ පෙට්‍රල් ලීටරයක මිල වෙන්නේ රුපියල් 96යි. රුපියල් 96 නැවෙන් ගොඩ බානකොට ඕනනම් මේක ඉතුරු ප්‍රවාහන වියදම් දිහා බැලුවම තව රුපියල් 12ක් එකතු කර ගන්න පුළුවන්. එතකොට ගාන 108යි. නමුත් විකුණන්නේ අද 157යි. හරිම පැහැදිලිවම රුපියල් 49ක සුද්ධ ලාභයක් ආණ්ඩුවට තියෙනවා. සුද්ධ ලාභයක්. ඉතින් මේක ටිකක් අඩු කරගෙන පෙට්‍රල් මිල වැඩි කරන්න නැතුව ආණ්ඩුවට ඉන්න තිබුණා. ඩීසල් මිල වැඩි කරන්න නැතුව ආණ්ඩුවට ඉන්න තිබුණා. ඊළඟට මේ භූමි තෙල් මිල ඉහළ නගවන්න නැතුව ආණ්ඩුවට ඉන්න තිබුණා. නමුත් ආණ්ඩුව රටේ මිනිස්සු ගැන හිතුවේ නැහැ. Breaking.lk.